ඔස්ට්‍රලියාවේ පැරණිතම සමාජ සේවා සංවිධානයක් වන ස්කට් සංවිධානයේ නියෝජිත පිරිසක් අද අපේ මැදිරියට පැමිණ සිටිනවා. ස්කට් සංවිධානයෙන් කරගෙන යන වැඩ කටයුතු පිළිබඳව අපට විස්තරයක් කිරීමට. ඉතින් අද අපේ මැදිරියට පැමිණ සිටින ස්කට් සංවිධානයේ සභාපති RMIT විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය සරත් උක්කත්, ඒ වගේම ස්කට් සංවිධානයේ තාක්ෂණ කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය හේමන්ත රෝහිත සහ ස්කට් සංවිධානයේ පැරණිම සාමාජිකයෙකු වන ඒ වගේම 25 වැනි සංවස්තර කමිටුවේ සභාපති වසන්ත පෙරේරා. අයබෝන්. වසන්ත, ඔබ මහිතන ස්කට් සංවිධානයේ ආරම්භයේ ඉඳලම හිටපු සාමාජිකයෙක්. ඉතින් අපිට කියන්න, ඒ කාලේ ස්කට් සංවිධානය පිටෝ ගන්නකොට මොකක්ද ස්කට් සංවිධානය තිබුණ අරමුණ කියලා. 1992 වගේ කාලයකදී තමයි ස්කට් සංවිධානය අපි ආරම්භ කළේ. ඒ කාලේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් විශාල වශයෙන් ඔස්ට්‍රේලියාවට එන කාලයකදී ඒ සමාජ අවශ්‍යතාවයත් ඒ වගේම ඒ සියලු දෙනාම අපි එක බැම්මකින් එකතු කරලා ඒ හැමගෙනාගේම ශක්තිය ඇතුව ශ්‍රී ලංකාව වෙනුවෙනුත් අපේ සමාජ වෙනුවෙනුත් ව්‍යාපෘති කරන්නටත් නොයෙක් විදිහෙන් උදව් කරන්නටත් තමයි ස්කට් සංවිධානය අපි මුලින්ම වගේ ආරම්භ කළේ. ඉතින් ඒ කටයුතුවලදී අපි ගොඩක් කුඩා දරුවන්, තරුණයන්, වැඩිහිටියන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඒ වගේ හැම ශේෂ්ත්‍රයක් අලලාම අපි ගොඩාක් ව්‍යාපෘති කළා. ඒත් එක්කම සංස්කෘතික කටයුතු ගැනත් මං හිතන්නේ මේ නරඹන්නන්ට මතක ඇති නොයෙක් සංදර්ශන, චිත්‍රපට දර්ශන, ඒ වගේම සංගීත අතහිත දෙන්න එක එක කලාකරුවන්ට නාට්‍ය දර්ශන, නාට්‍ය තරඟ ඒ වගේ ගොඩාක් දේවල් අපි ඒ කාලෙඳන්ම කළා. ඉතින් ඒත් එක්කම ශ්‍රී ලංකාවෙනුත් විශේෂ ව්‍යාපෘති කිහිපයක්ම කළා. මුලින්ම මං හිතන්නේ අපි පුරෝගාමී වුණා සිසු සවිය වගේ ශිෂ්‍යත්ව ක්‍රමයකින් ලංකාවේ ශිෂ්‍යයන්ට උදව් කරන්නට, ඒ වගේම කම්පියුටර් පරිගණක තාක්ෂණය උගන්වන්නට. ඒත් එක්කම 2000 ඉඳන් අවුරුදු 5ක් විතර අපි මූලික වටිනාකමක් $100,000 විතර ඇති අරමුදල් අපි ලංකාවේ ප්‍රධාන ළමාරෝහල වෙන රිජේ ආර්යා ළමාරෝහලට අපි දුන්න සිඟිති සුරකුම කියලා විශේෂ ව්‍යාපෘතියක් කළා. මම හිතන්නේ ගොඩක් නරඹන්න මේ ගැන දන්නවත් ඇති. ඊට පස්සේ සුනාමි ආපු කාලේ දැන්ඩෙනොන් සප ලයන්ස් ක්ලබ් එකත් එක්ක එකතු වෙලා අපි ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා මිත්‍රත්ව ගම්මානය කියලා ගෙවල් 25ක් හැදුවා. එතනින් එහාටත් අපි සයිට් ෆස්ට් ඒ වගේ ගොඩක් ව්‍යාපෘති කළා. ඒත් එක්කම ඔස්ට්‍රේලියාව පැත්තේ බැලුවොත් තරුණයන්ගේ නායකත්වය, තරුණයන් නගා හිටවන්න, අපේ වෘත්තීය තත්ත්වය නගා හිටවන්න, ව්‍යාපාරික කටයුතු නගා හිටවන්න අපි ගොඩාක් ව්‍යාපෘති කළා මේ පහුගිය අවුරුදු 24-30. ඔව්, මටත් මතකයි. මොකද මමත් ඒ වගේ වලට සහභාගි වෙලා තියෙන වසන්ත, විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ සිටින තරුණ සිසුන්ට ඔබලා අධ්‍යාපනික වැඩසටහන් නොයෙක්වර පවත්වලා තියෙනවා. මං හිතන්නේ ඉතා විශාල සේවයක් ඉදින් පසුගිය කාලය තුළ ඔබ සංවිධානය මගින් කරලා තියෙනවා. හොඳයි, එමනම් මේ සරත් අපිට කියන්න දැන් මේ දිනවල ස්කට් සංවිධානයේ කරගෙන යන වැඩ කටයුතු පිළිබඳ විස්තර. ඇත්තටම අපි මේ වසර තුළ වැඩසටහන් 4කට සැලසුම් කරලා වැඩසටහන් 2ක් දැනට සම්පූර්ණ කරලා තියෙනවා. පළවෙනි වැඩසටහන තමයි මේ Power of Belief කියලා වැඩසටහනක්. ඒ තරුණයන් සඳහා අපේට ඒකට ලංකාවේ චන්න පෙරේරා කියන ඒ පිළිබඳ විශේෂ දැනුමක් තියෙන මහත්මයෙක් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා ස්කැට්ස් වලට. එයා ඇවිල්ලා අපිට මේ Power of Belief කියන වැඩසටහන පැවැත්වුවා මේ තරුණයන් සඳහා. ඒ වැඩසටහන ඉතා සාර්ථකයි. මොකද ඒකට ලැබුණු ෆීඩ්බැක් එකෙන් අපි දැනගත්තා මේක ඉතාම සාර්ථකව මේ තරුණයන් අතරට ගියා කියලා. ඒකෙන් ප්‍රයෝජනයක් වෙනවා කොහොමද ඒගොල්ලන්ගේ මනස හසුරුව ගන්න ඉදිරි වැඩසටහන් සඳහා කියලා, ඒගොල්ලන්ගේ ඉදිරි අනාගතය සඳහා කියලා. දෙවෙනි වැඩසටහන තමයි අපි ඇත්තටම මේ මෑත කාලේ පවත්වුවා මේ ලංකාවේ ගම් අතරෙන් අනතුරට පත්වෙච්ච පැමිණිවල දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් සඳහා අපි දිවා සාත්‍රී ආහාර භෝජන සංග්‍රහ පැවැත්වුවා. එම වැඩසටහනෙන් අපිට ඇත්තටම මේ රුපියල් $500,000ක් විතර
එකතුනා ඒ මුදල අපි ඇත්තරම් දැන් ලංකාවට යවලා ඒ වැඩසටහන් කරන්න අවශ්‍ය කණ්ඩායමක් අපේ ස්කැට් සංවිධානයේ සමාජික සංඛ්‍යා කණ්ඩායමක් ඒ ලංකාවෙත් ඉන්නවා ඒ අය එකතු වෙලා ඒ වැඩසටහන කරගෙන යන්න දැන් වැඩ කටයුතු කරගෙන යනවා ඒකට මම කියන්න ඕනේ මේ මේකට සම්පූර්ණ සහයෝගය දුන්නේ චෙෆ් ලංකා ආයතනයේ විසින් ඒක අපිට ලොකු උදව්වක් වුණා මේ වැඩසටහන කරගෙන යන්න දැන් අපි තුන්වෙනි වැඩසටහන තමයි ඇත්ත වශයෙන්ම අපි කරන්න හදන මෙම තරුණයන් සඳහා වැඩසටහන ඒ වැඩසටහන සඳහා විශේෂ විස්තරයක් අපේ සයන්ටිස්ට් හේමන්ත රෝහිත විසින් කරනවා ඇති අපේ හතරින් වැඩසටහන තමයි අපි රස කලස කියලා වැඩසටහනක් කරන්න යනවා අපේ සංගීතය සමග අපේ ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවෙන් සඳහා එකතු වෙලා වැඩසටහනක් විදිහට ඒ කියන්නේ සාධ්‍යයක් විදිහට අපිත් එකතු වෙලා මේ රාත්‍රී ආහාර වැඩසටහන සහ සංගීත වැඩසටහන සහභාගී වෙන්න පුළුවන්. එම වැඩසටහනෙන් අපි බලාපොරොත්තු වෙනවා අපේ අපේ අර තිවිච්ච මේ අපේ සංවිධාන ශක්තිය වැඩි කරන්න. ඊළඟට අපි ඇත්ත වශයෙන්ම 25 වෙනි සංවත්සර සඳහා යන ගමනේදී අපි මේක අත්වැලක් කරගන්නවා මේ වැඩසටහන් ඇත්ත වශයෙන්ම ඉදිරි ගමනට. ඒකයි අපේ බලාපොරොත්තුව. හොඳයි. හේමන්ත දැන් සඳහන් කළා මේ නවතම තරුණ ව්‍යාපෘතියක් ගැන. මොකක්ද ව්‍යාපෘතිය? ඕනේ බල. දැන් මේ ව්‍යාපෘතිය ඒකේ අදහස වෙන්නේ success, innovation and beyond 2016 කියලා. ඒකේ අපි අදහස් කරන්නේ මේ අපේ සමාජයට successful වෙන්න ක්‍රම. එකක් තමයි self-empowerment. ඒක ගැන දීර්ඝ විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනවා ක්‍රිස්ටියන් ඩුබ්ලිය කියන ඕන මහත්මයා. එතකොට ඒක අමතරව මම හිතන් ඉන්නවා දෙන්න හැම දෙනාටම දේශනයක් කොහොමද ඉනොවේෂන් ස්කිල්ස් ඩෙවලප් කරන්න කියලා. ඒකෙන් තමන්ට ලැබෙන ප්‍රතිඵල අනන්තයි අප්‍රමාණයි. ඉනොවේෂන් තමයි ලෝකයේ ලීඩර්ෂිප් එකට ප්‍රධාන කාරණයක් වෙන්නේ. ඉතින් අපි ඔක්කොම සක්සස්ෆුල් නම් ඒක අපිට හරි සන්තෝෂයක්. ඒ ලෝකෙටත් ලොකු සේතක් වෙනවා ඒකෙන්. ඉතින් මේ දැන් අපි බැලුවොතින් ඇමරිකාව වගේ තැනක් මේ ලීඩර් ඔෆ් ද වර්ල්ඩ් ටෙක්නොලොජිකල් ලීඩර්. එතකොට ඒගොල්ලන්ගේ මිලියන 5ක් රෙජිස්ටර් වෙලා තියෙනවා ඉන්වෙන්ෂන්ස් patents. එතකොට ගත්තොත් ජපාන් ගත්තොත් ඒකේ තියෙන මේ 1 මිලියනයක්. ඒ කියන්නේ පොඩි ගාණක් නෙවෙයි. ඒ ඔක්කොම ඉනොවේෂන්ස් අන්තිමට ඉවරු වෙන්නේ patents වලින්. එතකොට ඔස්ට්‍රේලියාවේ තියෙනවා 35,000ක් මේ දැනට register වෙලා. ඉතින් අපේ අනිත් රටවල් ඔක්කොම ඊට පල්ලෙහා ඉන්නේ ඔක්කොම. ඇත්ත වශයෙන්ම ඉන්දියාව තුඟක් ඉස්සරහින් ඉන්නවා. ඉන්දියාව චීනතර ඉස්සරහින් ඉන්නවා ඉනොවේෂන් සාති. ඉතින් අපිට ඕන කරන්නේ අපේ සමාජයට ඉනොවේෂන් ස්කිල්ස් පෙන්වලා දීලා ඒගොල්ලන් සක්සස්ෆුල් වෙන්න. ඉතින් අපේ ඉස්සර ආදි අපේ මුතු මිත්තෝ ඒගොල්ලත් හරිම ඉන්ටෙලිජන්ට් ඇන් ඉනොවේටිව්. ඒගොල්ල තමයි ලෝකේ one of the first hydraulic agriculture civilization එක ලෝකෙට බාර දුන්නේ. ඉතින් අපිටත් අපේ හිතේ ඒව තියෙනවා තැම්පත් වෙලා. ඒ මැනික් තැම්පත් වෙලා තියෙනවා. අපිට ඕන කරන්නේ ඒක පොලිෂ් කරලා ගන්න. ඉතින් මේ සෙමිනාර එකේදී මම ඉදිරිපත් වෙන්නේ මගේ පුද්ගලික අත්දැකීම් වලින්. කොහොමද මේ ඇතුලේ තියෙන මැනික පොලිෂ් කරලා ගන්නේ? එතකොට තමන්ටත් ඒකෙන් දියුණුවක් ඇති වෙලා ලෝකෙට දියුණුවක් දෙන්න. මම හිතන්නේ වසන්ත දැන් ලබන අවුරුද්ද ස්කැට් සංවිධානයේ ඉතා විශේෂ වසරක්. ඉතින් 25 වෙනි සංවස්තර කමිටුවේ සභාපති හැටියට දැන් ලබන අවුරුද්ද කොහොමද මේක සමරන්නේ? ඔව්. තාක්ෂණාභිවර්ධනය හා සමාජ සුභ සාධනය සඳහා අධ්‍යන මධ්‍යස්ථානයේ කියන එකනේ අපි ස්කැට්ස් කියන්නේ. ඉතින් දැන් මේ ස්කැට්ස් ලබන අවුරුද්දට අවුරුදු 25ක් වෙනවා. අපි හැමෝම දන්නවා අපි ලබාගත් සාර්ථකත්වයෙන් ඉදිරියට යන්න
අපි හිතුවා මේ 25 වෙනි සංවසරේ හොඳ මන්සාලකුණක් ඒ වගේ මේක හොඳට සමරන්නට ඕන කියලා. ඉතින් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් ඒක සමරන්න අපි කටයුතු කරලා තියෙනවා. පෙබරවාරි මාසේ 2017 මූලිකවම පිරිත් සජ්ජායනයක් සහ ආගමික උත්සවයක්කුත් ඒ වගේම බහු ආගමික සියලුම ආගම්වල අය එකතු කරලා තවත් ආශිර්වාද වැඩසටහනකුත් මුලින්ම අපි කරනවා. ඒක තමයි අපි පටන් ගන්න වැඩසටහන. වසන්ත අපිට නැවතවරක් මතක් කරන්න අර කලින් සඳහන් කළ නවතම තරුණ ව්‍යාපෘතිය තිබෙන ස්ථානයේ දිනය ඒ වගේම කොහොමද ඒ ගැන විස්තර අපි ලබා ගන්නෙ? Success, Innovation and Beyond කියන ඒ ප්‍රෝග්‍රෑම් එක අගෝස්තු මාසේ 20 වෙනි සෙනසුරාදා උදේ 10 ඉඳලා හවස 3 දක්වා පැවැත්වෙනවා. සන්ෂයින් සැල්වේෂන් ආමි හෝල් කියලා 42 ඩෙවන්ෂාය රෝඩ් සන්ෂයින් වික්ටෝරියා. එතකොට ඒ උත්සවයේ ඒ වැඩසටහන ප්‍රී ප්‍රෝග්‍රෑම් එකක්, හැම කෙනෙකුටම සහභාගී වෙන්න පුළුවන්. හැබැයි රෙජිස්ට්‍රේෂන් ඉස් අ මස්ට්. සෝ යූ කැන් ටෝක් ටු දිනාලි 0477-867-106 ඕ ඩොක්ටර් සරත් උක්වත්ත 0433-327-254. ඒ වගේම අපි මතක් කරන්නට ඕනේ මේක බ්‍රින්ග් බැංක් සිටි කවුන්සිල් එකේ විශේෂ අනුග්‍රහය ඇතුවයි පැවැත්වෙන්නේ. මේ වැඩසටහන ස්කැට් සංවිධානයත් ඒ වගේම තරුණ සංවිධාන කිහිපයක් සමගයි අපි කරන්නේ. හොඳයි, එහෙමනම් ස්කැට් සංවිධානය විසින් කරගෙන යන මේ සමාජ සේවා ව්‍යාපෘති සාර්ථක වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එම සංවිධානයේ කටයුතු කරන ඔබ සියලු දෙනාටම මේ සමාජ සේවා කටයුතු ඉදිරියට ගෙන යාමට ශක්තිය, ධෛර්යය ඒ වගේම සහයෝගය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අපි මැදිරියට පැමිණීම ගැන බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.